උතුම්ම තෙරුවනේ ආශිර්වාදය ලැබේවා ඔබට. ලෝකයේ අඳුරට විරුද්ධව එළිය තිබෙනවා. ඒ වගේ තමයි ලෝකයේ බොහෝ රෝගයන්ට ගත්තොත් රෝගවලට බෙහෙත් සොයාගෙන තියෙනවා. ඒ වගේම තමයි තවත් පැත්තකින් උෂ්ණත්වයේ ගත්තොත් උෂ්ණත්වයට අපි අනිත් පැත්තෙන් ප්‍රතිවිරුද්ධව කතා කරොත් සීතල පිළිබඳව අපි කතා කරනවා. ඒ වගේම තමයි ධර්මයට ප්‍රතිවිරුද්ධව ධර්මය පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. මේ වගේ ගොඩක් දේවල් වලට අපිට මේ ප්‍රතිවිරුද්ධ දෙයක් හොයාගන්න මේ ලෝකයේ අවස්ථාව තිබෙනවා. දුක පිළිබඳව කතා කරද්දී දුකට විරුද්ධව මොකක්ද එතකොට තියෙන්නේ? අපි ආර්ය චින්තා තුළ කතා කරමින් ආපු මේ වැඩසටහන් පෙළ ගැස්ම ගත්තාම චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව අපි කතා කරේ. ඉතින් අද දවසේදී අපිට හතරවන සත්‍ය පිළිබඳව කතා කරන්න ඉඩක් වෙන් කරගන්න පුළුවන්. එතකොට මම කියපු කාරණාව දුකට විරුද්ධව අපිට, ඒ කියන්නේ දුක්ඛ නිරෝධ සත්‍ය, එහෙම නැත්නම් නිර්වාණය පිළිබඳව කතා කරන්න පුළුවන්කම තිබෙනවා. ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය තුළ මේ නිර්වාණයට යන මාර්ගය පිළිබඳව පැහැදිලි කරලා තිබෙනවා. ඒ පිළිබඳව අපි අද දවසේදී ආර්ය චින්තා තුළ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේදීත් අවසරයි අපේ හාමුදුරුවනි, අපේ කල්යාණ මිත්‍රයාණන් අපේ හාමුදුරුවන් වහන්සේ, ගල්ලෑලි පඤ්ඤාසාගර අපේ හාමුදුරුවනි, තෙරුවන් සරණයි. ඔබ වහන්සේ නමස්කාර පූර්වකව වැඩසටහනට පිළිගන්නම්. අපේ හාමුදුරුවන් ප්‍රවේශයක් ලබා ගන්න මම කැමතියි. අපි මුල් වැඩසටහන් වලදීම කතා කරපු කාරණාවත් එක්ක හාමුදුරුවනි, තෘෂ්ණාව පිළිබඳව තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරද්දී වැඩි වචනයක් ඉදිරියටත් කතා කළේ. එතකොට මේ තෘෂ්ණාව හා සම්බන්ධව ගත්තම නිර්වාණ සුඛය වසාගෙන සිටින්නේ පංචස්කන්ධේ නිපදවන මේ තෘෂ්ණාවද කියන දේත් එක්ක අපේ හාමුදුරුවනි අවසරයි ප්‍රවේශයක් ගන්නවා. හැම දිනාටම තෙරුවන් සරණයි ගන් මහත්මා. අපි දැන් ඉතාමත්ම අර්ථවත් සාකච්ඡා මාලාවක තවත් සුවිශේෂී තැනකයි අද කතා බහට එකතු වෙන්නේ ධර්ම සාකච්ඡාවට. දැන් ඔබතුමා මුලින් පටන් ගන්නකොට මට එක අදහසක් ආව, ධර්මය කොච්චර මේ වචනවලට ගැළපෙනවද කියලා. දැන් ඔබතුමා කිව්ව නේද, උණුසුමට විරුද්ධව සීතලක් තියෙනවා, අඳුරට විරුද්ධව ආලෝකයක් පවතිනවා. ඔය විදිහට ටිකක් කිව්වනේ, මතු කළානේ ලස්සන කතාව. ඇත්තටම මේ ධර්මය කියන්නේම ගයන් මහත්මා උඩුගම් බලා යන එකක්. ධර්මයකට කියනවා පටිසෝතගාමි. ගඟක් ගලන පැත්තකට ගලාගෙන යන එක නෙමෙයි ධර්මය අපිට යෝජනා කරන්නේ, ඒට ප්‍රතිවිරුද්ධව යන්න. මොකද ලෝකේ හැමදාම හැම කෙනෙක්ම මේ දක්වාම ධර්මය ස්පර්ශ කරලා අමානිවනට පත් නොවෙන තුරු හැම කෙනාම එකම පැත්තකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ගලන ගංගාවකට වැටුණහම ඒ ගංගාව ගලන පැත්තට ගලාගෙන යනවා වගේ වැඩක් තමයි වෙලා තියෙන්නේ. හැබැයි බුදුදහම අපිට යෝජනා කරන එක තමයි හැම විදිහකින්ම පටිසෝතගාමී වෙන්න. පටිසෝතගාමී වෙන්න කියන්නේ ප්‍රතිවිරුද්ධ වෙන්න, ගංගාව ගලන පැත්තට යන්න නෙමෙයි. එතකොට දැන් ඔබතුමා මතු කළා පටිසෝතගාමී චින්තනයේ තමයි අපි හැම කෙනෙක් ළඟම තියාගන්න ඕන එක, ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙන එක. මෙතන ප්‍රතිවිරුද්ධව ක්‍රියාත්මක වෙනවා කියන්නේ ඇත්තටම නිර්වාණයට සමීප වෙනවා කියන එකයි, නැතුව කාත් එක්කවත් විරුද්ධවාදී වෙනවා කියන එක නෙවෙයි. නිවනට සම්බන්ධව කතාවක් මේ කියන්නේ. ඒතර ඔබතුමා ඇහුවා, ස්වාමිනී දැන් මේ ස්කන්ධ පංචකය තෘෂ්ණාවෙන් වෙලාගෙන තියෙන නිසා නේද සත්වයාට නිවනක් නැත්තේ කියන අදහසක් මතු කළා නේද? ඇත්තටම මෙතනින් එහාට ධර්මයේ මොකක්වත් ගැන කතා කරන්නේ නැහැ. පංචස්කන්ධය පිළිබඳව තියෙන තෘෂ්ණාව නිසා තමයි හැමදාම අපි අමාරු වෙටෙන්නේ. දැන් නිවන අධ්‍යක්කට පස්සේ, ප්‍රත්‍යක්ෂ කළාට පස්සේ එයාට මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මොකකින්වත් වැඩක් නැහැ. මේ මොකකින්වත් වැඩක් නැහැ. මම ලස්සන කතාවකින් අද සාකච්ඡාව පටන් ගන්නවා. මේ කතාව ඇතුලේ
බුදුදහමේ සියල්ලම අන්තර්ගත වෙලා තියෙනවා. මේ පුංචි කතාවක මේක ප්‍රංශේ වගේ මගේ මතකයේ හැටියට ওই දේශනාවලටත් මම කරලා තියෙනවා. විශ්වවිද්‍යාලයක ළමයි කණ්ඩායමක් ගයන් මහත්මයා දවසක් චිත්‍රයක් අඳිනවා. ඒගොල්ලෝ අඳින චිත්‍රය තමයි මම මේ ලෝකේ තමන් මේ ලෝකේ වැඩිපුරම යන්න ආසම තැන. වැඩිපුරම යන්න ආසම තැන. දැන් මේගොල්ලෝ චිත්‍ර කොම අඳිනවා ඇඳලා ඉවර වෙලා දවසක් එනවා මේගොල්ලන්ගේ චිත්‍ර ප්‍රදර්ශනය කරන්න. මෙයාගේ චිත්‍ර ටික ප්‍රදර්ශනය කරන්න. හැමෝගෙම චිත්‍ර ටික තියෙනවා. එක ළමයෙකුගේ විතරක් චිත්‍රයක් නැහැ. හිස් බෝඩ් එකක් විතරයි තියෙන්නේ. හැමෝම අර ළමයට හිනා වෙනවා. ඇයි හිස් බෝඩ් එකක් නේ තියෙන්නේ? අනිත් හැමෝගේ මොකක් හරි ඇඳලා තියෙනවා චිත්‍රයක්. දැන් චිත්‍ර ප්‍රදර්ශනයේ දවසේ තම තමන් තම තමන්ගේ චිත්‍රය ගැන කියන්න ඕන. චිත්‍රය ගැන කියනකොට දැන් එක එක්කෙනා විස්තර කරගෙන ඇවිල්ලා අන්තිමේට ආවා කිසිවක් ඇඳලා නැති හිස් බෝඩ් එකක් තියෙන අර ළමයාගේ චිත්‍රය ගැන කියන්න. දැන් කට්ටිය ඉතින් හිනා වෙනවා. ඇයි ඉතින් දැන් මෙයා මොනවා ගැන කියන්නද? ඔන්න බලන්න මේ ළමයාගේ අදහස. මේ ළමයා කියනවා හොඳයි මං ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්නම් මට උත්තර දෙන්නකෝ ඉස්සෙල්ලා. මං ඕගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහන්නම් මට උත්තර දෙන්නකෝ. ඔයාලා ඇඳලා තියෙන්නේ මේ ලෝකේ ඕගොල්ලෝ වැඩිපුරම යන්න ආසම තැන නේද? ඔව් අපි හැමෝම ඇඳ ඒක තමයි. මට කියන්න යම් දවසකදී ඔයාලට එතෙන්න ගියොත් යන්න හම්බ වුණොත් ඔයාල එතෙන්ට ගියොත් යන්න හම්බ වුණොත් ඔයාලට පුළුවන්ද මේ ටිකත් එක්කම හැමදාම ඉන්න? මං ආසම තැන තමයි. හැබැයි එතෙන්ට ගිහල හැමදාම එතන ඉන්න තියෙන්නේ ඒ ටිකම විතරයි. වෙන මොකක්වත් නැහැ. අර හැමෝම උත්තර දුන්නා ඔයාලට හැමදාම ඒ ටිකත් එක්ක විතරක් ඉන්න පුළුවන්ද එපා වෙනවද නැද්ද මට උත්තර දෙන්නකො. එතකොට අර හැමෝම කියනවා එපා වෙනවා. මං කොච්චර ආස දෙයක් වුණත් උදාහරණයකට මං ආසයි පොල් සම්බෝලයි බතුයි. හැම වෙලෙම පොල් සම්බෝලයි බතුයි හම්බ වුණොත් එපා වෙයිද නැද්ද? එපා වෙනවා. එපා වෙනවා. එනං අර ළමයි කිව්වා මේ ටිකත් එක්ක තමයි ඉන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්ද වෙලාවම ඉන්න තිබුණොත් නම් එපා වෙනවා. ආසම තැන වුණත් වැඩි හැම වෙලාවෙම ඉන්න තිබුණොත් එපා වෙනවා. අන්න හරි. ඒක තමයි. ඒ කියන්නේ මේ කාමයේ කියන එක වෙලාවකදී අපිට ඕනි වෙනවා, වෙලාවකදී අපිට එපා වෙනවා. ඒක තමයි කාමයේ ස්වභාවය. වෙලාවකදී අපිට ඕන වෙනවා, වෙලාවකදී අපිට එපා වෙනවා. ඒතර මේ ළමයා කියනවා හරි ඔයාලගේ චිත්‍රය ගැන දැන් ඔගොල්ලෝ විස්තර කරානේ, මම කියන්නම් මගේ චිත්‍රය ගැන. මගේ චිත්‍රයේ නම තමයි නිබ්බාන. හිතාගන්නවත් බෑ මේ විදේශ රටක ළමයෙක්, විශ්වවිද්‍යාලයක ළමයෙක්. හැබැයි බලන්න එයා ධර්මය අල්ලගත්ත තැන. මගේ චිත්‍රයේ තමයි නිබ්බාන, ඒකේ නම තමයි නිබ්බාන. ඔයාලට දැන් එතෙන්ට ගියාම එපා වෙන දේවල් තියෙනව නේද? මං මේ ලෝකේ යන්න ආසම තැන තමයි නිබ්බාන කියන තැන. මම මේ ලෝකේ යන්න ආසම තැන. ඇයි මං එතෙන්ට යන්න ආසම? මට එතෙන්ට ගියාම ඕන වෙන්න දේවලුත් නැහැ, එපා වෙන්න දේවලුත් නැහැ. පැහැදිලිද මං කියපු කොතනවා? මට එතෙන්ට ගියාම ඕන වෙන්න දේවලුත් නැහැ, එපා වෙන්න දේවලුත් නැහැ. ඒ කියන්නේ නිවනින් මෙහා හැමතිස්සෙම අපිට ඕනෑ සහ එපා වීම කියලා දෙකක් තියෙනවා. ඔකට කියනවා ඇලෙන තැන් සහ ගැටෙන තැන්. එහෙනම් ඔබතුමා මුලින්ම හුව නේද පංචස්කන්ධය ගැන තියෙන තෘෂ්ණාව නිසාම නේද මේ දුක කියන එක සකස් වෙන්නේම කියලා. නිර්වාණයට යන්න තියෙන මාර්ගය ඇහිරෙන්නේ. ඇහිරෙන්නේම මේ ස්කන්ධයන් නැවත 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 තණ්හාවෙන් අල්ලා ගන්න තාක්මයි. ඒවා ගැන විදර්ශනා කරලා යථා තත්ත්වය අවබෝධ කළාට පස්සේ
අවබෝධය කරා යන කෙනෙක් කවදාකවත් නැවත නැවතත් මේ ස්කන්ධ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එහෙම හැමදෙරනේ අපි චතුරාර්ය සත්‍ය ධර්මයේ හතරවන සත්‍ය පිළිබඳව කතා කරනකොට හැමදෙරනේ මැදුම් පිළිපද පිළිබඳව අපි කතා කරනවා. එතරම්දී මම කැමති පැහැදිලි කරගන්න අපේ බෝසතාණන් වහන්සේ කාමසුකල්ලිකානු යෝගය පිළිබඳවත් අත්තකිලමතානු යෝගය පිළිබඳවත් පැහැදිලි කිරීම කරලා තිබෙනවා. එතකොට මේ මාර්ග දෙක පිළිබඳව පැහැදිලි කිරීමක් කරලා අපිට පුළුවන් නම් මැදුම් පිළිපද ගැන නැත්නම් මේ මාර්ග සත්‍ය පිළිබඳව කතා කරන්න පැහැදිලි වෙවි කියලා හිතනවා හැමදෙරනේ. හොඳයි ගයන් මහත්මා, දැන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනාවෙම පෙන්වනෝනේ ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා, මහණෙනි මේ අන්ත දෙක සේවනය කරන්න එපා. යෝචායන් කාමේසු කාමසුකල්ලිකානු යෝගෝ. කාමසුකල්ලිකානු යෝගය කියන්නේ හීනෝ ලාමකයි, ගම්මෝ ග්‍රාම්‍යයි, පෝතුජ්ජනිකෝ පෘථග්ජනයන් විසින් අනුගමනය කරන එකක්. අනරියෝ ආර්ය භාවයට උපකාර වෙන්නේ නැහැ. අනත්ත සංහිතෝ අර්ථ සම්පන්න නැහැ, අනර්ථයි. අත්තකිල මතාන යෝගීදී භාග්‍යතුන් වහන්සේ පෙන්වනු දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. දුකයි, ඒකත් ආර්ය භාවයට පත්වීමට උදව් කරන්නේත් නැහැ. අනත්ත සංහිතෝ අර්ථ සම්පන්න නැහැ. එතකොට දැන් මේ කාමසුකල්ලිකානු යෝගයයි අත්තකිල මතානු යෝගයයි කියන්නේ මේ ලෝකේ තියෙන අන්ත දෙකක්නේ. බුදුදහම මේ අන්ත දෙකෙන් එකකටවත් වැටෙන්න යෝජනා කරන්නේ. බුදුදහම පෙන්නන්නේ කාමසුකල්ලිකානු යෝගය කවුරු හරි කෙනෙක් අනුගමනය කරනවා නම් එයා තුළ තියෙන උච්ඡේදවාද දෘෂ්ටිය. උච්ඡේදවාද දෘෂ්ටිය කියලා කියන්නේ කාමසුකල්ලිකානු යෝගයට වැටිච්ච කෙනා හිතනවා මරණින් මත්තේ සියල්ල අවසන්. මරණින් මත්තේ ඔක්කොම ඉවරයි. ඒ නිසා මේ ඉන්න ටික කාලේ හොඳට සැප සම්පත් අනුභව කරගෙන ජීවත් වෙන්න ඕන. දැන් මිනිස්සු අතරත් තියෙනෝනේ මේ ඉන්න ටිකේ තමයි හැමදේම විඳලා ඒකාකාර වචන වලින් පවා සමහරු විග්‍රහ කරනවනේ ඒක නේද? කාලා ඇඳලා සතුටින් ඉන්න තියෙන්නේ මේ ඉන්න ටිකේ විතරයි. මරණින් මත්තේ මොන දිව්‍ය ලෝකද මොන අපායද ඔය මොකක්වත් නැහැ. මේකෙන් ඔක්කොම ඉවරයි කියලා හිතනව නේද? ඒතොර බුදුදහම සැප විඳිනවට විරුද්ධ නැහැ. සැප විඳිනවට බුදුදහම විරුද්ධ නැහැ. හැබැයි කවුරු හරි කෙනෙක් කාමී අන්තයට යනවා නම් එයා හිතනවා නම් මේකම විතරයි මේකෙන් පස්සේ එකක් නැහැ කියලා යා තුල තියෙන උච්ඡේදවාද දෘෂ්ටිය. මේ දෘෂ්ටියට අහුවෙච්ච කෙනා නැවත නැවත සංසාරයට එකතු වෙන්නේ. එතකොට අත්තකිල මතානු යෝගය කියලා කියන්නේ ඒගොල්ලෝ හිතනවා ආත්මය සදාකාලිකයි, ඒ නිසා දුක් දීලාම මේකෙන් නිදහස් වෙන්න ඕන. දැන් මහබෝසතාණන් වහන්සේත් අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළානේ. දුක් දීලා ඔය දේශනාවේ තියෙනවා ගයන් මහත්මා හරි සංවේදී තැන්. දැන් අරිය පරියේෂණ සූත්‍රවල වගේ භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා සාරිපුත්ත, ඒ දවස්වල මගේ බඩ අත ගන්නකොට පිටකොන්ද තමයි සාරිපුත්ත අහුණේ කියන්නේ. හරි සංවේදී තැනක් නේ තන. කියන්නේ එච්චරට උන්වහන්සේ දුක කියන එක අනුගමනය කළා. සාරිපුත්ත, ඒ දවස්වල මගේ S2 වතුර හිඳිච්ච පතුල පේන හරියට ලිඳක් වගේ විලක් වගේ කියනවා. එච්චරට උන්වහන්සේ දුක දීලා බැලුවා. අවසානයේ උන්වහන්සේ තේරුම් ගත්තා මේ දෙකම තේරුමක් නැහැ. අනාරියෝ අනත්ත සංහිතෝ. නිවන පිණිස උපකාර වෙන්නේ නැහැ, සත්‍ය අවබෝධය පිණිස උපකාර වෙන්නේ අනාර්යයි. ඒ නිසා මේ දෙකෙන්ම බැහැර වෙන්න ඕන. අපි අද මධ්‍යම ප්‍රතිපදාව කියලා අල්ලගෙන තියෙන තැන වැරදි. අපි හිතාගෙන ඉන්නවා සැපත් වැඩිය විඳින්න ඕනි නැහැ. දුකත් වැඩිය විඳින්න ඕනිත් නැහැ. සැපේ අන්තයට යන්න ඕනිත් නැහැ. දුකෙහි අන්තයට යන්නත් ඕනේ නැහැ. නිවන් දකින්න නම් සැපත් ටිකක් විඳින්න ඕන,
දුකත් ටිකක් විඳින්න ඕන කියන ඔන්න ඔය වගේ තැනක තමයි අපිට තියෙන්නේ. වැඩි දිනෙක් කතා කරනවා නම් තැනක් එතනක් තමයි. එතනම තමයි මේක වැරදි ගයන් මහත්මයා. එහෙම හඳුරන්නේ. බුදුදහමේ සැප විඳින්න එපා කියලා කොතනකවත් ඔබතුමාට අහුවෙලා තියෙනවද? මීට කලින් උතුම්වහන්සේ පැහැදිලි කරાય පිළිබඳව. පැහැදිලි කර. කොතනකවත් දේශනා කරලා නැහැ. මම එක කියන්නේ මේක හරියට අපි පරිස්සමෙන් ලියා ගන්න ඕන. බුදුදහමේ සැප විඳින්න එපා කියලා කියන්නේ නැහැ. හැබැයි මේ කාමයන් අපි තේරුම් ගන්න ඕනි එක. මේ කාමයන් වල ස්වභාවය තමයි කොච්චර කාමයන් ලැබුණත් විඳත් ඒ ඔක්කොම දේවල් කාලිකයි. ඒ ඔක්කොම දේවල් කාලිකයි සදාකාලිකව පවතින්නේ. ඒ වගේම කාමයන් වල ස්වභාවය තමයි බහුපායාස හරියට වෙහෙසෙන්න ඕන කාමයේ වෙනු. උදේට කෙනෙක් කෑම ටිකක් කන්න කුස පුරව ගන්න කොච්චර වෙහෙසක් ගන්න ඕනේද? උදාහරණයකට අම්මා. හැබැයි දැන් උදේට උයල ඉවර වෙලා බත් පිඟාන ලැබුණට පස්සේ බත් කෑවට පස්සේ අපේ කුසගින්න පිරෙනවනේ. බත් කෑවට පස්සේ කුසගින්න පිරෙනවනේ. කාපු වෙලාවට තව බත් පිඟානක් ගෙනත් දුන්නොත් අපිට කන්න පුළුවන්ද? බෑ. ඇයි? ඒ වෙලාවේ දැන් අවශ්‍යතාවය හරි කුසගින්න පිරිලා ඉවරයි. හැබැයි දැන් ඒ කාමයන් තුලින් ලැබපු සැපය දවල් වෙනකොට මොකද්ද වෙන්නේ? දවල් වෙනකොට තියෙනවද ඒ සැපය? නැහැ. ආයිත් මේක ඉල්ලනවානේ. ආහාර ටිකක් ඉල්ලනවා. එතකොට ඒක ලබා දෙන තාක්කල් දුක නෙමෙයිද තියෙන්නේ අපිට? දුකයි. ඒ දුක සංසිඳුව ගන්න දවල්ටත් ආහාර ටිකක් දැම්මට පස්සේ ආයිමත් රාත්‍රිය වෙනකොටත් මොකද්ද වෙන්නේ? අර සැපේ නැති වෙලා ආයිත් අපි සැපයක් ලබා ගන්න ඕන නේද? වෙහෙසෙන්න ඕන නැද්ද? හැම කාමයක් වෙනුවෙන්ම වෙහෙසෙන්න ඕන. ඒකයි බුදුදහම යෝජනා කරන්නේ. කාමයේ වෙනුවෙන් කොච්චර වෙහෙසුණත් කාම සම්පත් කොච්චර වින්දත් මේක කවදාකවත් ගයන් මහත්මා ඇතිවීමක් නැහැ. එහෙනම් මේ පංචකාම ලෝකේ පිනව පිනව හිටියා කියලා කෙනෙකුට කවදාකවත් ධර්ම අවබෝධය කරා යන්න බෑ. ධර්ම අවබෝධය කරා යන්න බෑ. ඒ කියන්නේ එයා පංචකාමයන් විඳින්න එපා කියන්නේත් නැහැ. පංචකාමයන් විඳින ගමන් එයා ඒ කාමී ආස්වාදේ ආදීනවය කියන එක දකින්න ඕන. එතකොට තමයි තේරෙන්නේ මං මේ හොයන්නේ, මං මේ යන්නේ සරු දෙයක් පසුපස්සේ නෙවෙයි, නිසරු දෙයක් පසුපස්සේ. එහෙනම් බුදුදහම අපිට යෝජනා කරන්නේ කාමසුකල්ලිකානු යෝගයයි අත්තකිල මතානු යෝගයයි මේ අන්ත දෙකට වැටෙන්නේ නැතුව බුදුදහම අපිට යෝජනා කරන්නේ මැදුන් පිළිවෙත. ඇත්තටම එක මැදුන් පිළිවෙත නෙමෙයි, ඒක සැබෑවටම හඳුන්වන්න පුළුවන් ධර්මයේම තියෙනවා වචනයක්, ඍජුමාවත. ඍජුමාවත අපි ඍජුමාවත ගැන කතා කරමු. ඇත්තටම ගයාන් මහත්මා මේ ඍජුමාවත තමයි ලෝකයේ කෙනෙකුට හම්බ වෙන අනතුරු නැති එකම මාර්ගය. අපි යන හැම මාර්ගයකම අනතුරක් තියෙනවා. ඍජුමාවත කියන්නේ අනතුරු නැති. තවත් විදියකින් කිව්වොත් ලෝකේ අනතුරු නැති එකම අධිවේගී මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපේ හැමදෙරුනේ තවත් මට පැහැදිලි කරගන්න අවශ්‍යයි. දැන් අර උපදින තෘෂ්ණාව අපි නැසීමර දැන් අපිට හිතනවනේ දැන් මොකක් හරි දෙයක් වුණොත් ඇයි කියලා අපි ප්‍රශ්න කරනවනේ, ඇයි එහෙම වුනේ කියලා. ඒතර බුදුදහම තුලත් අපි හේතුඵල දහම මොකක් හේතුව තිබෙනවා කියන කාරණේ අපි මුල් කාලයේ වැඩසටහනෙදි කතා කරා. එතකොට දැන් මේ 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 ඇයි කියලා හේතුව අපි නොදැනීම කියන කාරණේ පිළිබඳව කතා කරද්දී අයි අපි නොදන්නේ අපේ හැමදෙරුනේ. ගයන් මහත්මා අපිට යමක තත්වාකාරයේ වැටෙන්නේ නැත්තේම අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා. අවිද්‍යාවේ ඉන්න තාක්, ඒ කියන්නේ අවිද්‍යාව පෝෂණය වෙන තාක්කල් දුකට හේතුව කියන එක මොකක්ද කියලා සත්වයාට පේන්නේ නැහැ. දුකට හේතුව මොකක්ද කියලා පේන්නේ නැහැ. අපි හැමෝටම මෝහය කියලා අපි කතා කරන්නේ. මෝහය කියන්නේ අවිද්‍යාවම. තවත් ඕක සරල කළොත් එකම වචනය තමයි අපි කාටත් තේරෙන අවිද්‍යාව මෝහය කියන්නේම මෝඩකම කියන එක.
මෝඩකම කියලා කියන්නේ යමක අපි ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරගෙන නැහැ. දැන් හොඳට බලන්න, ඔය අවබෝධය අපි ළඟට එන්නේ නැති තාක්කල් සැබෑ අවබෝධය හැමතිස්සේම වර්තමානයේ තුල අපි දුක් විඳිනකොට ඒ දුකට හේතුව හැටියට අපිට පේන්නේ බාහිර ලෝකේ කවුරු හරි නේද? බාහිර ලෝකේ කවුරුත් නෙවෙයිද පේන්නේ? උදාහරණයකට දෙමව්පියෝ දුක් විඳිනකොට ගයන් මහත්මයා ඒගොල්ලෝ හිතනවා, අනේ මේ දරුවෝ නිසා තමයි මට මේ දුක. අන්න එහෙම එකක් හිතනවනේ. මේ දරුවෝ නිසා තමයි මට මේ දුක කියලා. ගෙදර ඉන්න නෝනායි මහත්තයයි අතර මොනවා හරි අවුලක් වෙනකොට, ප්‍රශ්නයක් වෙනකොට මහත්තයාට උනත් හිතෙන්න පුළුවන්, අනේ මේ නෝන නිසා නේද මේ ප්‍රශ්න කියලා. එහෙම හිතනවනේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන අවබෝධය නොයන තාක්කල් අපිට හිතෙන්නේ අපි මේ වර්තමානයේ විඳින දුකට බාහිර ලෝකයේ කෙනෙක් තමයි වග කියන්න ඕනි සහ හේතුව. පැහැදිලි නේද මං කියන්නේ? එහෙනම් වග කියව යුතු කෙනෙක් අන්න හරි අපි හිතනවා මෙයා තමයි. කවුරුත්ම නැත්තම් අල්ලපු ගෙදර මිනිස්සයාට හරි අපි ඒක බාර කරනවානේ. මෙයා හරි මොනවා හරි කළාද දන්නෙත් නැහැ මේ සතුට නැති වෙන්න කියලා. එහෙමත් කියනවා නේද? අපි හොඳින්ම ඉන්නව මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. එකපාරට මොකක් හරි වෙනකොට දැන් අපිට අර ඔබතුමා කිව්වා වගේ චතුරාර්ය සත්‍යයට අනුව විමසන්නවත් ඒ පටිච්ච සමුප්පාදයට ඒ මොකක්වත් නැහෙනේ. අවිද්‍යාවනේ තියෙන්නේ. ඒ නිසා හිතනවා එහෙනම් මේ අල්ලපු ගෙදර මිනිස්සයවත් මොන හරි කරන්න ඇති කියලා. ඒතොර අවබෝධය එන්න එන්න තේරෙනවා නෑ, බාහිර ලෝකයේ කිසිම කෙනෙක් මේකට සම්බන්ධ නෑ. අම්මා සම්බන්ධත් නෑ, තාත්තා සම්බන්ධත් නෑ, කවුරුත් සම්බන්ධ නෑ. හේතුව තමයි තෘෂ්ණාව. ඇයි තෘෂ්ණාව සකස් වුනේ? තෘෂ්ණාව සකස් වෙන්නේම ගයන් මහත්මා අවිද්‍යාව තියෙන තුරු විතරයි. අනදක්කද ධර්මයේ ඔස්සේ විමස විමසා බලනකොට තමයි අපිට තේරෙන්නේ බාහිර ලෝකේ නෙමේ අරුබුද ටික ඔක්කොම හටගන්නේ, ඔක්කොම අවුල් ටික හටගන්නේ කොහෙද? අභ්‍යන්තරේ. බාහිර ලෝකේ නෙමේ. එහෙනම් අපි විඳින හැම දුකකටම හේතුව තෘෂ්ණාවයි. ඒ තෘෂ්ණාවට හේතුවම අපේම මෝඩකම හෙවත් නොදැනීම කියලා යම් දවසකදී අවබෝධ වුණොත් එයාට බාහිර ලෝකයක් එක්ක අර්බුදයක් නැහැ ලෙහා ගන්න. ඔක්කොම අර්බුද ටික තියෙන ලෙහා ගන්න කොහෙද? තමන්ගේම හිතේ. වෙන කොතනකවත් අර්බුද ලෙහන්න නැහැ. මේ ඔක්කොම හිතේම හට ගන්න දේවල් ටිකක් තියෙන. එහෙම හඳුරන්නේ මෝහ තිමිරින් මිදලා සත්‍ය දකින්නට අපිට හැකිනම් එහෙනම් මේ යා යුතු මාර්ගය අපි හඳුරන්නේ ඔබ වහන්සේ ධර්මය අසුරින් පැහැදිලි කරපු මාර්ගයේ ඍජු මාර්ගයේ අපි ඒ පිළිබඳව කතා කරමු. කෙටි විරාමයක් ලබා ගමු. ආර්ය චින්තා තුල හද දවසේ ආර්ය චින්තා තුල විරාමෙන් පසු අපි නැවතත් මුණ ගැහෙන්නේ අද දවසේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අපි හතරවන සත්‍ය පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. අපි හැමදෙරුනේ ඍජු මාවත පිළිබඳව අපි මාවත පිළිබඳව පැහැදිලි කර ගැනීම තමයි දැන් ආරම්භ කරන්න වෙන්නේ. සම්මා දිට්ඨිය අපිට මුලින්ම හමු වෙන්නේ හැමදෙරට කොහොමද ප්‍රවේශයක් ලබා ගන්නේ සම්මා දිට්ඨිය ගැන පැහැදිලි කරන්න? ගයන් මහත්මා අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට අපි හැමෝටම සම්මා දිට්ඨිය තමයි පූර්වාංගමණය වෙන්නේ. සංයුක්ත නිකායේ ගාථාවක් තියෙනවා, උජුකෝ නාම සෝ මග්ගෝ අභයා නාම සාදිසා තාදිසා රතෝ අකූජනෝ නාම සම්මා දිට්ඨි පුරේ ජවන්. උජුකෝ නාම සෝ මග්ගෝ, මේ ලෝකේ තියෙනවා ඍජු මාර්ගය. එකෙන මං කියුවේ මේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඍජු මාවත. අභයා නාම තාදිසා, අභයා නාම තාදිසා, ඒ ඍජු මාර්ගයේ යන කෙනා අභය කියන දිසාවට හැරෙන්නේ. අභය කියන්නේ නිර්වාණයට. බලන්න කොච්චර ලස්සනද කියලා. ඍජු මාවතක් තියෙනවා, ඒ ඍජු මාවතේ යන කෙනා නිර්වාණය කියන දිසාවටයි ගමන් කරන්නේ, වෙන කොහෙටවත් ගමන් කරන්නේ නැහැ. ඊළඟට රතෝ අකූජනෝ නාම,
අකූචන කියලා කියන්නේ සෙලවෙන්නේ වාහනයක් වගේ මේක. සෙලවෙන්නේ කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන ශ්‍රාවකයා නිහඬයි. ඒකයි මේ කියන්නේ. එයා නිහඬව එයාගේ මාර්ගාංග ටික වඩාගෙන යන්න ඕන දිශාවට යනවා. සම්මා දිට්ඨි පුරේ ජවන්. මෙතන තමයි ලස්සනම කතාව. මොකද්ද? එයාට ඒ අභය කියන දිශාවට යන්න ඍජුමාවත ඔස්සේ සම්මා දිට්ඨි පුරේ ජවන්. සම්මා දිට්ඨිය තමයි පෙර ගමන් කරුවා වෙන්නේ. දැන් ඔබතුමා දන්නවා, දැන් කොහොමද දන්නේ? පොත්පත්වල අපිට හම්බෙලා තියෙනවා රජ්ජුරුවන්ගේ වාහනේ යනකොට ඒ වාහනෙට කලින් තවත් වාහනයක් යනවා. අපි ඒකට කියනවා පෙර ගමන් රථය. පෙර ගමන් රථයේදී මොකද්ද වෙන්නේ? මාර්ගය පැහැදිලි කරලා දෙනවා. පැහැදිලි නේද? මාර්ගය පැහැදිලි කරලා දෙනවා. ඇයි පැහැදිලි කරලා දෙන්නේ? සුවසේම යා යුතු තැනට යන්න. එහෙනම් හරියට අපේ ජීවිතය ගයන් මහත්තය වාහනයක් නම්, ධර්මය කියන එක ඒ වාහනේ පදවන රියදුරා නම්, අපිට යන්න ඕන දිසාව නිර්වාණය නම්, යා යුතු මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය නම්, අපිටත් අපේ ජීවිතේ හැම වෙලාවකම පෙර ගමන් රතයක්, පෙර ගමන් කරුවෙක් තියාගන්න ඕන. ඒ තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය නැති ශ්‍රාවකයෙක් හැම වෙලාවෙම බැසගන්නේ මිත්‍යා දෘෂ්ටියට. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මේ ලෝකේ තියෙන බරපතලම වැරැද්දක්. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ බරපතලම වැරැද්ද. වැරදි දැකීම් තියෙනව නේද? දැකීම් දැනීම් බරපතලම වැරැද්දක්. කොච්චර බරපතලද කියනවනම් මිත්‍යා දෘෂ්ටිය, අපි ඒක ගැනත් යම් අදහසක් එකතු කරගන්න බෑ. සම්මා දිට්ඨිය ගැන කතා කරන්නේ. ගයාන් මහත්මා පංචානන්තරයේ අකුසල කර්ම තියෙනෝනේ. මව මරණ එක, පියා මරණ එක, භාග්‍යතුන් වහන්සේගේ ඇඟේ ලේ සොලවන එක, රහතන් වහන්සේලා ඝාතනය කිරීම, ඔය වගේ තියෙනෝනේ පංචානන්තරයේ අකුසල කර්ම. ඒවටත් කල්ප ගාණක් ගිහිල්ලා හරි විපාක ගෙවල ඉවර වෙනවා. මිත්‍යා දෘෂ්ටියට බැසගත්තු කෙනා නිරයමයි ගිහිල්ලා උපදින්නේ. ඒ කියන්නේ පංචානන්තරය අකුසල කර්ම වලටත් වඩා භයානක මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය හරිම භයානකයි. එතකොට උච්ඡේදවාද දෘෂ්ටියයි සාස්වත දෘෂ්ටියයි කියන දෙකයි තිබෙන්නේ මිත්‍යා දෘෂ්ටියටම තමයි. නිවැරදි දැකීම දැනීම කියන එකට අයිති වෙන්නේ නැහැ. එතකොට සම්මා දිට්ඨිය තමයි ලෝකේ අවබෝධය කරා යන ශ්‍රාවකයෙක් හදා ගන්න ඕනි එක. සම්මා දිට්ඨිය තියෙනවා පැතිකඩ දෙකක්. දැන් මහා චත්තාරීසාකාර සූත්‍රය කියලා තියෙනවා. ඒ සූත්‍ර දේශනාවෙත් භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා සම්මා දිට්ඨිම් භික්ඛවේ ද්වයං වදාමි. මහණෙනි, සම්මා දිට්ඨිය දෙකක් තියෙනවා. එකක් තමයි ආසව කෙලෙස් සහිත එකක් තියෙනවා. අනිත් එක අනාසව කෙලෙස් රහිත එකක් තියෙනවා. සම්මා දිට්ඨි ආශ්‍රව සහිත එක තමයි ගයන් මහත්තයා. දැන් ලෝකේ සමහරු ඉන්නවා නත්ති දින්නම් දුන්දෙහි විපාක නැහැ කියලා හිතනවා. නත්ති ඉට්ටං මහා පුද පූජාවල් වල විපාක නැහැ කියලා හිතනවා. සිල්වත් ගුණවත් අයට තුටුපඬුරු ආදී පුද පූජාවන් කරන එකේ විපාක නැහැ කියලා හිතනවා. අම්මා තාත්තා කියලා දෙන්නෙක් ඉන්නවා මවට සලකන එකේ, පියාට සලකන එකේ ආනිසංස නැහැ කියලා හිතන අය ඉන්නවා. එතන තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. මේ ලෝකේ වගේ තවත් ලෝක තියෙනවා මීට වඩා සැප තියෙන ඒවා. ඒවා විශ්වාස කරන්නෙත් නැහැ. මරණින් මත්තේ ආපහු ගිහිල්ලා ඉපදෙන්න පුළුවන්. ඒ ගැන විශ්වාසයකුත් නැහැ. කර්මානුරූප තෘෂ්ණාව තියෙන තාක්කල් ඉපදෙනවනේ. ඒ ගැන විශ්වාසයකුත් නැහැ. ලෝකේ ශ්‍රමණක් බ්‍රාහ්මණයන් වහන්සේලා ඉන්නවා කියන එක ගැන, පහළ වෙලා තියෙනවා කියන එක ගැන විශ්වාසයකුත් නැහැ. දැන් මේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන බරපතලකම මොකද්ද දන්නවද?
මේ කාරණා 10ක් අපි කතා කරනෝනේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. ඒ මිත්‍යා දෘෂ්ටියේ කාරණා 10න් ගයන් මහත්මා එකක් තිබ්බත් නිරයේ. දැන් තේරෙනවද කොච්චර බරපතල ගමන්ද? එතකොට අපි වඩා තේරුම් ගන්න ඕනේ මෙතන ලස්සන කතාවක් තියෙනවා. සමහර අය ඉන්නවා නිවන් අවබෝධ කරගන්න යන. ඒකත් අපි මෙතෙන්දී පැහැදිලි කරලා දෙන එක වඩාත් හොඳයි ශ්‍රාවකයන්ට ටිකක් දැනෙන. නිවන් අවබෝධ කරගන්න යන. ඒගොල්ලෝ නිවන් අවබෝධ කරගන්න කියලා හිතාගෙන දන් දෙනවා, සිල් රකින්නවා, නොඑක් නොඑක් දේවල් කරනවා, බණ අහනවා, ධර්ම සාකච්ඡා කරනවා නේද? හැබැයි සමහර අයට ඔය යන ගමනේ අම්මව මගහැරෙන්න පුළුවන්. තාත්තව මගහැරෙන්න පුළුවන්. අර කතාවටත් කියන්නේ සමහරව අම්මා තාත්තට අඳින්න චීතරෙද්දක්වත් අරන් දෙන්නේ නැහැ. හැබැයි ලෝකෙට පේන්න මහා ලොකුට පින්කම් කරගෙන යනවා. දානමානාදී කරනවා. දානමානාදී දෙනවා. මට තේරුම් කරලා දෙන්න ඕනි තැනත් මේ මෙතන. ඇතර එක හරි වටින තැන. ගොඩක් අයට ලොකු අදහසක් නැහැ. එතකොට දැන් අපි පින් කරගෙන කුසලයේ වඩාගෙන අර විමුක්තිය කරා නිර්වාණය කරා යනවනේ. යනකොට මේ පැත්තේ සම්පූර්ණ වෙන්න ඕන දසවස්තුක සම්මාදිට්ඨියවත් හරියට ගොඩනගාගෙන නැත්තම් දසවස්තුක සම්මාදිට්ඨිය ගොඩනගෙන්නේ නැති තැනක ගයන් මහත්මා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන එක කවදාකවත් වැඩෙන්නේ නැහැ. දැන් එතකොට ඔබතුමාටත් වැටහෙනවා ඇති. එහෙනම් ඒ යන ගමනේ අම්මා තාත්තා කියන දෙන්න ගැන විශේෂතාවයේ සහ ඒ දෙන්නට සලකන එක සලකුවා මානසංශ තියනවා කියන අන්නර සමාදිට්ටික බවත් අනිවාර්යෙන් අපේ ජීවිතයට එකතු කරගන්න ඕන පරමාර්ථ ධර්ම කතාව ස්පර්ශ වෙන්න නම්. අපේ අමුදුරුනේ දසවස්තුක සමාදිට්ඨිය කියලා ගොහන්. එතකොට සමාදිට්ඨියේදී මම කියවනේ ආකාර දෙකක් තියෙනවා කියලා. අර මිත්‍යා දෘෂ්ටික කාරණා 10ක් අපි කතා කළානේ. දුන් දෙහි විපාක නැහැ, අම්මා තාත්තා කියලා දෙන්නෙක් ඉන්නවා, ඒ දෙන්නට සලකන එකේ විපාක නැහැ කියලා කාරණා කීපයක් අපි කතා කළානේ. ඔය ටිකම අනිත් පැත්තට විශ්වාස කරනවා කෙනෙක්. කොහොමද ඒ විශ්වාස කරන්නේ? අත්ති දින්න දෙන දේවල් වල අපිට විපාක තියෙනවා. අත්ති ඉත්තං මහා පුද පූජාවල් කරාම දැන් සමහරු කියනුනේ මොකටද ඔය දහස් ගණන් වියදම් කරලා මහා ලොකුවට මල් පූජා කරන්නේ? ඔව කරලා වැඩක් තියෙනවද කියලා. අන්න මිත්‍යා දෘෂ්ටි ඉන්න කෙනා හිතන විදිය. හැබැයි සමාධිටි ඉන්න කෙනාට තේරෙනවා මේ වගේ මහා පුද පූජාවල් කළාම ඒ පුද පූජාවල් විශාල කරගන්න සහ ඒ වාට අපේ චේතනාවන් කොච්චර සකස් වෙනවද අපිට ඒ වගේත් විපාක තියෙනවා. අම්මා තාත්තට සලකන එකේ විපාක තියෙනවා, මෙලවක් තියෙනවා, පරලවක් තියෙනවා. ඊළඟට ලෝකේ ශ්‍රමණක් බ්‍රාහ්මණයින් වහන්සේලා ඉන්නවා කියලා විශ්වාස කරනවා. ඒ විශ්වාස කරන ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවනේ. දැන් ඔබතුමා අහුව ඒ සම්මාදිට්ඨිය ඇතුලේ ශ්‍රාවකෙක් හැම වෙලාවෙම විශ්වාස කරන එකක් තමයි මා කරන දේවල් වල විපාකය මා කරায়නවා. ඒක තමයි සම්මාදිට්ඨිය සරලවම කිව්වොත්. මට මතකයි අපි මුල්ම සාකච්ඡාවෙත් මේක කිව්වා. මොකද්ද මා කරන විපාකවල මා කරන දේවල් වල විපාකය මා කරায়නවා. ඒක තමයි සම්මාදිට්ඨියේ සරලම අදහස. දැන් එතකොට අපි හැමෝම මේ සාකච්ඡාවේ අර්ථය මතු කරගන්න නම් ලෞකික සම්මාදිට්ඨිය තුල ඉඳලා වැඩක් නැහැ. අපි හොයාගන්න ඕනේ මොකද්ද ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ. ලෞකික සම්මාදිට්ඨිය ඉඳලා වැඩක් නැහැ, ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්න ඕන. මොකද ලෝකෝත්තර සම්මාදිට්ඨියට ආපු කෙනා තමයි ගයන් මහත්මා අමා නිවනටපත් වෙන්නේ, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ, දුකෙන් නිදහස් වෙන්නේ. එතන ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඔන්න බලන්න. සම්මාදිට්ඨිය ගැන හරි ලස්සනට විස්තර කරනවා. දවසක් සැරියුත් මහරහතන් වහන්සේගෙන් ස්වාමින් වහන්සේලා අහනවා, එවත් සාරිපුත්තේනි සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියනවා, මොකද්ද සම්මාදිට්ඨිය? ඉස්ලාම සැරියුත් මහරහතන් වහන්සේ තමයි ඔය කහන්නේ. ආයුෂ්මතුනි මේ සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා කියන ඔබ වහන්සේලා දන්නවද සම්මාදිට්ඨිය ගැන කියලා අහනවා.
එතකොට ස්වාමීන් වහන්සේලා කියනවා අනේ සාරිපුත්තයන් වහන්ස, අපි මේ දුර ඉඳලාම ඔබ වහන්සේ බැහැ දකින්න වැඩම කළෙත් සමාධිත්‍ය ගැන අහගන්නම තමයි. එතකොට ඔන්න බලන්න ගයන් මහත්මා හරි ලස්සනට මේ සම්මාදිට්ඨිය ගැන සරියුත් මහරහතන් වහන්සේ සම්මාදිට්ඨික සූත්‍රය කියලා තියෙනවා. සම්මාදිට්ඨිය ගැන දිග විස්තරයක් තියෙනවා. එතකොට සරියුත් මහරහතන් වහන්සේ පෙන්නනවා ආයුෂ්මතුනි කුසලංච පජානාති. ඔන්න ලෝකේ කවුරු හරි කෙනෙක් කුසලයේ දැනගන්න ඕන. කුසල මූලංච පජානාති, කුසලෙහි මුල මොකක්ද, කුසල මුල් මොනවද කියලා දැනගන්න ඕන. අකුසලංච පජානාති, අකුසලේ මොකද්ද කියලා දැනගන්නවා නම්, අකුසල මූලංච පජානාති, අකුසල මූලේ මොකද්ද කියලා දැනගන්නවා නම්, ආයුෂ්මතුනි ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. එහෙනම් ලෝකේ ගයන් මහත්මා කෙනෙකුට කුසලය ගැන අකුසලය ගැන දැනගන්නත් සම්මාදිට්ඨිය තියෙන්න ඕන. ඒ සම්මාදිට්ඨියවත් නැති තැනක කවදාකවත් කෙනෙකුට පරමාර්ථ ධර්ම කතාව ගැන අදහසක් මතුවෙන්නේ නැහැ. දැන් පින මොකද්ද, පව මොකද්ද, කුසලයේ මොකද්ද, කුසල මූලයේ මොකද්ද කියන එකවත් අපි ඉස්සල දැනගන්න බෑ. ඒ දැන ගැනීම තමයි අපිට අර පරමාර්ථ ධර්මය අවබෝධ කරගන්න ලෝකෝත්තර සම්මාදිට්ඨියට එන්න හැම වෙලාවෙම උදව් කරන්නේ. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඇති අවබෝධය. ඒකෙත් තියෙනවා. දැන් අපි ගමුකෝ දුක්ඛාර්ය සත්‍ය. දුක්ඛාර්ය සත්‍ය ගැන මනා දැකීමක් ඇති වෙච්ච ගමන්, දුක්ඛාර්ය සත්‍ය ගැන මනා දැකීම ඇති වෙච්ච කෙනා සක්කාය දෘෂ්ටිය ප්‍රහීන කරනවා. දුකාරී සත්‍ය ගැන මනා දැනීම ඇති වෙච්ච ගමන් සක්කාය දෘෂ්ටි ප්‍රහීන කරනවා. මොකද්ද දුකාරී සත්‍යයේදී වෙන්නේ? පංචස්කන්ධය, මේ උපාදානස් පංච උපාදානස්කන්ධනේ, උපාදානස්කන්ධය දුකයි කියලා අවබෝධ වෙනවනේ. එතකොට උපාදානස්කන්ධය දුකයි කියලා අවබෝධ වෙන කෙනා අතීත ස්කන්ධයෝ වර්තමානයේට අදින්නේ. අතීතේ මම මෙහෙම වෙලා ඉන්නේ නැති, මේ වගේ වෙන්නේ නැති, මෙහෙම ඉන්නේ නැති කියලා අතීතේත් ලැබිච්ච පංචස්කන්ධයක් තියෙනවනේ. ඒ ඔක්කොම කුණු පංචස්කන්ධයක්නේ තියෙන්නේ. එකක්වත් සාර එකක් නෙමෙයිනේ. ඒකනේ ඒව නැති වෙලා ගියේ. ඒක වර්තමානයේට අදින්නෙත් නැහැ. අනාගතේ මට මෙහෙම වෙන්න පුළුවන්, මං මෙහෙම වෙනවා, මං මේ වගේ කෙනෙක් වෙනවා කියලා අනාගතේ යා ප්‍රාර්ථනා කරන්නේ. ඇයි ප්‍රාර්ථනා කරන්නේ නැත්තේ? අනාගතයට යන්නත් ලැබෙන්නේ මේ කුරු පංචස්කන්ධ ටිකක්ම තමයි. ඒතර ඒ ස්කන්ධයෝ කියන්නේ දුකට අයිති එකක්නේ. එහෙනම් එයා අනාගතේවත් අතීතේවත් මේ අනාගතේ දුක ප්‍රාර්ථනා කරනවද? නැහැ. එයා වර්තමානයේ තුලත් හොඳ සිහි කල්පනාවෙන් ඉන්නවා. මේ වර්තමානයේ තුල තියෙන ස්කන්ධ ටිකත් අනිත්‍ය ආදී වශයෙන් බලනවා. අනිත්‍ය දුකයි අනාත්ම. එතකොට මමයයි මගේයයි මගේ ආත්මයයි මේ කිසි දෙයක් මට ඕන විදිහට පාලනය කරන්න බෑ කියලා දැනගන්නවා කියන්නේම එයා තුල සක්කාය දෘෂ්ටිය ප්‍රහීන වෙනවා කියන එකයි. සක්කාය දෘෂ්ටිය ප්‍රහීන වෙනවා. එතකොට සමුදය සත්‍ය පිළිබඳව මේ සක්කාය දෘෂ්ටිය දැන් ප්‍රහීන වීමත් එක්ක සමුදය සත්‍ය පිළිබඳවත් අපිට තියෙනනේ සම්මාදිට්ඨික බවක් මනා දැනීම. සමුදය සත්‍ය පිළිබඳව මනා දැනීම ඇති වෙච්ච ගමන් උච්ඡේද දෘෂ්ටියට බැස ගන්න. අන්න ඒක අයින් වෙලා යනවා. මොකක්ද අයින් වෙලා යන්නේ? සමුදය කියන්නේ දුකේ හට ගැනීම නම් තෘෂ්ණාව නම්. තෘෂ්ණාව තියෙන තාක් කල්නේ දුක සකස් වෙන්නේ. එහෙනම් අන්න අර උච්ඡේද දෘෂ්ටියද හිතනෝ නේද? මරණින් මේ ඔක්කොම ඉවරයි, මේ ඉන්න ටික කාලේ තමයි මේ හැමදේම කරන්න තියෙන්නේ. ඒතර සමුදේ සත්‍ය පිළිබඳව යම් කෙනෙකුට සමාධිත්‍යක භාවය ඇති වුණාද එයා තුල කවදාකවත් අර උච්ඡේද දෘෂ්ටි හටගන්නේ නැහැ. නිරෝධ සත්‍ය පිළිබඳව සමාධිත්‍යක භාවය ඇති වෙනකොට නිරෝධ සත්‍ය පිළිබඳව සමාධිත්‍යක භාවය ඇති වෙන ශ්‍රාවකයා සාස්වත දෘෂ්ටියට බැසගන්නෙත් නැහැ. ආත්මය සදාකාලිකයි, දුක් දීලා දුක් දීලා මේක ඉවර කරන්න ඕන කියලා. එතකොට දැන් අපි මේ කතා කරන මාර්ගාරී සත්‍ය තියෙනව නේද?
මාර්ගහරය සත්‍යය පිළිබඳව සම්මාධිට්ටික බව මනා දැනීම අවබෝධය ගොඩනගා ගන්න කෙනා මේක වඩනකොටම එයාට අවබෝධයක් ඇති වෙනවා මේ මඟ අනුගමනය කිරීමෙන් නිර්වාණයට පත් වෙනවා. මෙතනදී අවසරයි මේ පැහැදිලි කිරීමත් කරගත්තු තමතුරුනේ ප්‍රත්‍යක්ෂ ඥානය සහ අනුමාන ඥානය කියලා කතා කරනවා. එතකොට ඒ අවබෝධය කොහොමද පැහැදිලි කරගන්න ඕනේ? ගයන් මහත්මම අනුමාන කියලා කියන්නේ අපි දැන් කෙනෙක්ගෙන් අහලා අපි හිතනවා මේක වැඩුවාම මේ විදිහට මේ ඵලයට පත් වෙනවා කියලා අපි කෙනෙක්ගෙන් අහනවා. එතකොට අපි හිතන අනුමාන කරනවා එහෙනම් මේ මාර්ගයේ වැඩුවාම මේ ඵලයට පත් වෙනවා ඇති කියලා. ඒක අනුමානය එකක්නේ. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න නම් බුදුදහමේ තියෙන අනුමාන ඥානය නෙමෙයි ප්‍රත්‍යක්ෂ ඥානය. ඒ ප්‍රත්‍යක්ෂ ඥානයට එන්න තමයි ධර්මයකට හරි ලස්සන කතාවක් තියෙනවා. කාරණා පහක් අපි හැම වෙලාවෙම ඉක්මවා යන්න ඕන. එකක් තමයි මේ මාර්ගාරද සත්‍යයේදී අපි ඒකත් තෝරා ගන්න ඕනේ. මොකද මේකටම ගැළපෙන එක. සද්ධා. සද්ධා කියලා කියන්නේ විශ්වාස කරනවානේ. දැන් මං ඔබතුමාට කියනවා ගයන් මහත්මයා මෙන්න මේ සීලය රැක්කොත් ඔබතුමාට මේ වගේ ආනිසංසයක් ලැබෙනවා. ඔබතුමා මාව දන්නෝ. මට ගරු කරනවා. ගරු කරන නිසා ඔබතුමා එක විශ්වාස කරනවා. දැන් විශ්වාස කළ පමණින් ඔබතුමාට ඒ ඵලය අත්දකින්න පුළුවන්ද? විශ්වාස කළ පමණින් ඵලය අත්දකින්න පුළුවන්ද? බෑ. අත්විඳින්න බලන්න වෙනවා. එහෙනම් ඔබතුමා මොකද්ද කරන්න ඕනි? මගේ විශ්වාසය ඉක්මවා යන්න ඕන. පැහැදිලිද මම මේ කියන එක? ඒක බැහැර කරනව නෙමෙයි. අයින් කරනවත් නෙමෙයි. මොකද්ද කරන්න ඕනි? මගේ විශ්වාසය තුල ස්වාමින් වහන්සේ කියලා දුන්න මට මෙහෙම කළාම මෙහෙම වෙනවා කියලා ඒක දරාගෙන ඉඳලා වැඩක් නැහැ. අන්න එහෙනම් මොකද්ද කරන්න ඕන? හැමතිස්සෙම මේ විශ්වාසය ඉක්මවා යන්න ඕන. ඉක්මවා යන්න නම් ඔබතුමා ඇත්තටම රැකලා බලන්න ඕන මේ වගේ එකක් මට ලැබෙනවාද කියලා. එතකොට උන ප්‍රත්‍යක්ෂයි. ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඔබතුමාට මං ගැන තියෙන විශ්වාසය කවදාකවත් නැතුව යනවද? නෑ නෑ. නැතුව යනවද? අපි හඳුනන එතනදීද ඒතකොට ශ්‍රද්ධාව ඇති වෙන්නේ? හරියටම හරි. ඔබතුමා ඇත්තටම මේ දැන් ධර්මයේ සාකච්ඡා කරනකොට ඒක තමයි මතුවෙන්න ඕන. දැන් මේ ආර්ය චින්තාවෙදිත් ඒක තමයි මතුවෙන්න ඕන. අපිට ඕනම ශ්‍රාවකයන්ටත් ඔන්න ඔතන දෙන්න. ඔබතුමාට දැන් මේ සාකච්ඡාව ඇතුලේ ප්‍රශ්නයක් නගන්න නැති වුණා නේද? නිවැරදි ශ්‍රද්ධාව පිහිටන්නේ මොන් ඔතනදී. පැහැදිලිද මම මේ කියන්නේ? අපි සමහර වෙලාවට මුලින් හිතාගෙන ඉන්න හැමදෙරුනේ මේ අපිට පැහැදීමක් ඇති වුණු මුල් මොහොතේම තමයි ශ්‍රද්ධාව තියෙන්නේ. නෑ. ඒ පැහැදීම වෙනස් වෙනවනේ. ඒ පැහැදීම වෙනස් වෙනවනේ. උදාහරණයකට මම කියන්නම්. මේකත් වටින තැන. ඔබතුමා මං ගැන කවුරු හරි කියනවා. කියපුවාම ඔබතුමා විශ්වාස කරනවා. ඔබතුමා විශ්වාස කරනවා. තව කෙනෙක් කියනවා නෑ එහෙම නෙමෙයි එයා මෙහෙමයි කියලා කියනවා. එතකොට ඔබතුමාට දැන් තව කවුරු හරි කිව්වනේ මෙහෙමයි කියලා තව කෙනෙක් කියනවා නෑ එහෙම නෙවෙයි කියලා. එතකොට ඔබතුමාගේ ශ්‍රද්ධාව වෙනස් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි ඔබතුමා මාව දැකලා මාව ඇසුරු කරලා මාත් එක්ක ඉඳලා සාකච්ඡා කරලා ඔබතුමාම හරියටම තීරණය කළාට පස්සේ මම කවුද කියලා කවුරුත් කිව්වත් කවුරු මොනව කළත් ඔබතුමාගේ හිතේ තියෙන විශ්වාසය නැති කරන්න පුළුවන්ද කාටවත්? බෑ. ඕකට තමයි කියන්නේ බුද්ධේ අවිච්ඡප්පසාදේන ධම්මේ අවිච්ඡප්පසාදේන සංඝේ අවිච්ඡප්පසාදේන. එතකොට ඔබතුමා මතු කරපු තැන හරිම වටිනවා. මොකද දන්නවද වටින්නේ? සම්මා දිට්ඨිය උපදවාගත්තු කෙනාට බුදුරජාණන් වහන්සේ ගැනත් ධර්මය ගැනත් සංඝයා ගැනත් නොසෙල් වෙන විශ්වාසයක් ඇති වෙනවා. අචල වූ ශ්‍රද්ධාවක්. අචල වූ ශ්‍රද්ධාවක්. එහෙනම් දැන් පැහැදිලි සම්මා දිට්ඨියට එන්නේ නැති තාක්කල් ශ්‍රද්ධාවවත් හරියට පිහිටන්නේ නැහැ. එහෙනම් සම්මා දිට්ඨිය තමයි හැම තැනටම පූර්වාංගමණය
වෙන්නේ. මොකද සම්මාදිට්ඨිය උපදවගත්ත කියන්නකො ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒතොර යාට ධර්ම පිළිබඳව පුදුමාකාර විදිහට අවෙච්ච ප්‍රසාදයක් ඇති වෙනවා. මේ තමයි ඍජු මාර්ගයේ කායන මාර්ගයේ දුක් නිවන එකම මාර්ගය. අපි අහලා තියෙනවා මේ ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්න වඩාත්ම හොඳ තැනක් තමයි ධර්ම සාකච්ඡාව කියලා හඳුන්වන්නේ. ඉතින් ආර්ය චින්තා තුලත් මට අපිට දැනෙන කාරණාවක් බවට පත් වෙනවා. ඒ අවස්ථාවේදී හිතේ යම් යම් ගැටලු මතුවෙනවා නම් ඒවට ඒ වෙලාවෙම විසඳුම අපි හඳුරන්නේ ගන්න පුළුවන් වෙද්දි ධර්මයේ පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන් කමක් තිබෙනවා. අපි හඳුරන්නේ කොහොමද දැන් අපි මේ 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 සම්මා දිට්ඨිය නිවැරදි දැකීම දකින්න නම් අපි මොනවද කරන්න ඕනේ කියන තැන කතා කරොත් වටී ඊළඟට ගයන් මහත්මයා, ඒක තමයි ඇත්තටම මේ සාකච්ඡාවක වෙන්න ඕන. අපි මේ තත්ත්වය ගැන හැම වෙලාවෙම කතා කරනා වගේම අපි ශ්‍රාවකයාට එතෙන්ට එන්න මාර්ගය හැම වෙලාවකම පෙන්වන්න ඕන. ඒක ආර්ය චින්තාවේ මතුවෙන එක ශ්‍රාවකයන්ට ලොකු පිටුවහලක් වෙන අවබෝධයට. ඒකට හේතුව තමයි අපි ඵලය ගැන විතරක් කතා කළා කියලා කවදාකවත් අපේ අරුබුද ටික ලෙහෙන්නේ නැහනේ. ඒ ඵලය ලබා ගන්නත් මාර්ගයක් ගැන අපි පෙන්වන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලිවම දේශනා කරන කාරණාවක් තමයි මහණෙනි, මේ සම්මා දිට්ඨිය පිණිස ඔයාලා හැමතිස්සේම කාරණා පහකින් අනුග්‍රහය හදාගන්න. ඔන්න බුදුමහාන ප්‍රශ්නෙට උත්තරේ. කාරණා පහකින් පළවෙනි එක සුත අනුග්‍රහිත, පුළුවන් තරම් ධර්ම ශ්‍රවණය කරන්න. පුළුවන් තරම් ධර්ම ශ්‍රවණය කරන්න. සාකච්ඡා අනුග්‍රහිත, සාකච්ඡා කරන්න. දේශනාවේ තියෙනවා සාකච්ඡාය භික්කවේ පඤ්ඤාය වේදි තබ්බෝ. මහණෙනි, සාකච්ඡා කරන්න කරන්න ප්‍රඥාව විවර වෙනවා. දැන් ඔබතුමා මතු කළේ ස්වාමිනී, මේ ධර්මයේ සාකච්ඡා කරන්න කරන්න තමයි අපේ හිතේ තියෙන දේවල් වලට පවා විසඳුමක් හම්බ වෙන්නේ කියලා කිව්වනේ. අන්න සාකච්ඡාය භික්කවේ පඤ්ඤාය වේදි තබ්බ. සාකච්ඡා කරන්න කරන්න මහණෙනි ප්‍රඥාව විවර වෙනවා. සාකච්ඡා අනුග්‍රහිත. ඊළඟට සීල අනුග්‍රහිත, සීලයනුත් අනුග්‍රහය හදාගන්න. සමත අනුග්‍රහ, සමත භාවනාවෙනුත් අනුග්‍රහය හදාගන්න. විපස්සනා අනුග්‍රහ, විපස්සනාවෙනුත් අනුග්‍රහය හදාගන්න. ගයන් මහත්මා මේක හරි ලස්සනට උපමාවෙන් පෙන්වනවා. උපමාවෙන් පෙන්වන්නේ දවසක් මිනිස්සෙකුට හම්බ වෙන මිහිරි අඹ ඇටය. හිතන්නකො දැන් මම ඔබතුමාට දෙනවා කියලා. ගයන් මහත්ම මේ මිහිරි අඹඇටයක් මේක ගිහින් පැල කරන්න, පැල කරලා මේක කවදා හරි නිර්මාණය වුණාට පස්සේ ගහක් බවට පළ හට ගත්තාම ඔබතුමාට මිහිරි අඹ අනුභව කරන්න පුළුවන් කියලා හිතලා මම මිහිරි අඹඇටයක් දෙනවා කියලා හිතන්නේ. ඔබතුමා දැන් ඒක ගෙනහිල ඔහෙ විසි කරනවා. පැලවෙයිද? නෑ. එහෙනම් ඒකේ සැබෑ ඵලය නෙලා ගන්න නම් අපි කරන්න ඕන දේ තමයි ඉස්සරලාම පරිසරය හදාගන්න ඕන. ඒ අඹඇටේ පැලවෙන්න හොඳ පරිසරයක්. බොල් තැනක, නිසරු තැනක, ගල් තලාවක ඒක විසිකලාට වැඩක් නැහැ. එහෙනම් අපි පරිසරය හදාගන්න ඕනේ. පරිසරය හදාගෙන අඹඇටේ පැල මේ යට කරලා නිතර නිතර ඒකට දිය වතුර එකතු කරන්න ඕන. වතුර එකතු කරනවා වගේම ටිකෙන් ටික ටිකෙන් ටික පැලේ ලොකු වෙන්න ලොකු වෙන්න මුල් හොඳට සුද්ධ කරන්න ඕන. ඊළඟට ඒක වැඩිගෙන එනකොට මකුණු දැල් ආදී දුහයක දේවල් බැඳෙනවනේ, ඒව කඩලා අයින් කරන්නත් ඕනේ. කෘමිසත්තුන්ගෙන් බේරා ගන්න ඕන. ඔක තමයි උපමාව. උපමාවෙන් කියන්නේ ගයන් මහත්මා, සම්මා දිට්ඨිය තමයි මේ ලෝකේ කෙනෙකුට හම්බ වෙන ලස්සනම ඵලය. සම්මාදිට්ඨිය. ඇයි සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනා කවදාකවත් ආයි මිත්‍යා දෘෂ්ටියට බැසගන්නේ නැහැ? සම්මාදිට්ඨිය වනාහි සෝතාපට්ටි ඵලයමයි. අන්න බලන්න, ලෝකේ ඊට වඩා මිහිරි දෙයක් තියෙනවද? නැහැ. සම්මාදිට්ඨියට පත් වුණා කියලා කියන සෝවාන් ඵලයට පත් වුණා කියන. සෝවාන් ඵලයට පත්වීම. ඒතර ලෝකේ
සක්විති රජකමටත් වඩා වටිනවා. මං ඒකයි කිව්වේ සම්මාදිට්ඨිය කියන්නේ ලෝකේ උතුම්ම මිහිරි ඵලයක්. තව අපි හඳුරන්නේ තව තියෙනවා ආරෂ්ඨාංගික මාර්ගයේ තව දකින්න අවබෝධ කරගන්න තව තියෙද්දි සම්මාදිට්ඨිය මේ තරම් එතකොට වැදගත් කියන දේ. වැදගත් කියනක දැන් ඒක මුල තමයි හැම වෙලාවෙම අපිට වැදගත්. මුල හරියට හදාගත්තට පස්සේ ඊටු ටික ගැන එච්චර හිතන්න දෙයක් නැහැ. මෙතනයි වටින්නේ. ඒකයි මං කියේ සම්මාදිට්ඨිය තමයි මිහිරිම ඵලයක් වෙන්නේ. මොකද සම්මාදිට්ඨියටපත් උනා කියන සෝවන් ඵලයටපත් වෙනවා කියන එකනේ. ඒතොර සම්මාදිට්ඨිය කියන එක මිහිරි ඵලයක් නම් ඒ සම්මාදිට්ඨිය හැම වෙලාවෙම සම්මාදිට්ඨියට අනුග්‍රහයෙන් හදාගන්න ඕනේ. ඔබතුම ඇහුවනේ මොන වගේ කාරණාද අපි ධර්මයේ තුල දිනු කරන්න ඕනේ. පුළුවන් තරම් ධර්මයේ දේශනා කරන්න, ධර්මය අහන්න. මොකද ධර්මයේ අහනවා කියලා කියන්නේ කල්යාණ මිත්‍රය මුණ ගැහිලා කියන එකනේ. ඔන්න බලන්න ගයන් මහත්මයා තවත් ලස්සන පැත්ත. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙනකොට තමයි සෝවාන් වෙන්න පුළුවන්. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙනකොට සෝවාන් වෙන්න පුළුවන්. සෝවාන් වෙන්න නම් අංග හතරක් දියුණු වෙන්න ඕන. කල්යාණ මිත්‍ර සේවනයේ, සද්ධර්මයේ, යෝනිසෝ මනසිකාරයේ, ධර්මානුධර්ම ප්‍රතිපදේ. එතන කල්යාණ මිත්‍රයාගෙන් සෝතාපන්න වෙන්න පුළුවන් නම් කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුණාම එයාට කල්යාණ මිත්‍රයාගෙන් සෝවාන් වෙන්න පුළුවන් සද්ධර්මය ඇහෙන හින්දානේ. සද්ධර්මය ඇහිමින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි මාර්ගාංගයේ දියුණු වෙනවා. මොකද්ද? සම්මාදිට්ඨිය. හිතේ තියෙන වැරදි දෘෂ්ටි ඔක්කොම ටික ධර්ම සාකච්ඡාවෙන්, ධර්ම ඇසීමෙන් නැති වෙලා යනව නේද? එහෙනම් ධර්මයේ අහන එක, ධර්මයේ සාකච්ඡා කරන එක නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මොකද්ද වෙන්නේ? සම්මාදිට්ඨිය වෙනවා. ඒකට සීලේනුත් අපිට අනුග්‍රහය හදා ගන්න ඕන. මොකද සීලේන අනුග්‍රහය හදා ගන්න කෙනා සමත විදර්ශනාවත් වඩනවනේ. සමත විදර්ශනාවත් වඩනවා. ඒතකොට බලන්න අර මිහිරි අඹ ඇටි පැල කරලා වතුර දානවා කියලා කිව්වේ නිතර නිතර බණ අහනවා. පැල සුද්ධ කරනවා කියලා කිව්වේ පැලේ වැටේට සුද්ධ කරනවා කියලා කිව්වේ ධර්ම සාකච්ඡා කරනවා. ඒතොර අර තියෙන ඔක්කොම දේවල් සුද්ධ වෙලා කැපිලා කැටිලා යනවා. හිතේ තියෙන දේවල් සැක සංකාරෝ මේ ඔක්කොම. එතකොට සීලය තමයි නිජ බිම, සුදුසුම පරිසරය. අපිට ඉන්න ගැළපෙන හොඳම පරිසරය තමයි සීලය. ඒකනේ දැන් අර සම්මාදිට්ඨිය කියන මිහිරි අඹයට පැල කරන්නේ. සමත විදර්ශනාව කියන්නේ සමතයෙන් කරන්නේ හිතේ උපදින අකුසල සිතුවිලි යටපත් කරනවා, තදංග වශයෙන් යටපත් කරලා තියාගන්නවා. විදර්ශනාවෙන් කරන්නේ සහ මුලින්ම අයින් කරනවා. හරියට අර ගහ ලොකු වෙන්න මකුණු දැල් එහෙම බැඳෙනකොට කඩලා අයින් කළා. එහෙනම් අවිද්‍යාව නැමැති මකුණු දැල අයින් කරන්නේ මොකකින්වත් නෙමේ, විදර්ශනාවෙන්. එහෙනම් ඔබතුමාටත් පැහැදිලි, අපි කාටත් පැහැදිලි, සම්මාදිට්ඨියට හැමතිස්සෙම ධර්මයේ ඇසීමෙන්, ධර්ම සාකච්ඡාවෙන්, සමත විදර්ශනාවෙන් අනුග්‍රහය හදා ගන්න ඕන. බණහනවා ධර්ම සාකච්ඡා කරනවා කියන්නේම සම්මාදිට්ඨිය දියුණු වෙනවා. ඒ විතරකුත් නෙමෙයි, සම්මාදිට්ඨියට එන්නත් සෝතාපට්ටි අංග තියෙන්න ඕනනේ. කල්යාණ මිත්‍ර සේවනයේ, සද්ධර්මයේ, යෝනිසෝ මනසිකාරයේ, ධම්මාන ධර්ම. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඇසූ දහම් නුවණින් විමසනවා කියන එක නේද? නුවණින් විමසන කෙනා තුළ සම්මා සංකල්පනා වැඩෙනවා. අපි හැමදෙරුනේ අවසරයි, අපි කෙටි විරාමයක් ලබාගෙන කතා කරමු. අපි හැමදෙරු උපමා අරගෙන මේ ගැඹුරු ධර්මයේ පිළිබඳව පැහැදිලි කරලා දෙනකොට ඒ ධර්මයේ කොයිතරම් අපි තීරුම් ගත යුතු තැන් තියෙනවාද කියන දේ හැමදෙරු අපි ආර්ය චින්තා තුළ කෙටි විරාමයක් ලබාගෙන නැවත හමු වෙමු. විරමින් පසු අපි නැවතත් හරි චින්තා තුල කතා කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අපි වැඩසටහන් මාලාවේ කතා කරගෙන ඉද්දී අපි අද හතරවන වැඩසටහන තුල කතා කරන්නේ චතුරාර්ය සත්‍යයේ හතරවන සත්‍ය ධර්මයේ පිළිබඳව ගල්ලැලි පඤ්ඤාසාගර අපේ හාමුදුරුවන් වහන්සේ මම විරාමයට කලිනුත් මතක් කළා වගේ හරිම හිතට දැනෙන සහ මේ ධර්මයේ ගැඹුරුයි. නමුත් ඒ ගැඹුරු බව නොදැනෙන හැමදෙරෙම ඔබ වහන්සේ මේ පැහැදිලි කිරීම හරි අපූර්වට කරන්නේ. අපි හැමදෙරෙම අපි නවතුපු තැනත් එක්ක ඔබ වහන්සේ මීළඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තැනටත් එන්න උත්සාහ කළා. කොහොමද හැමදෙරෙම එතනින් අපි එන්නේ? ගයන් මහත්මයා, දැන් අපි ඉස්සෙල්ලා නතර කළේ
ධර්මයේ නුවණින් විමසන්න විමසන්න එයා තුළ සම්මා සංකල්පනා වැඩෙනවා කියලා. මොකද සම්මා සංකල්පනාව දියුණු වෙන කෙනා මෙනෙහි කළ යුතු ධර්මත් දන්නෝ, මෙනෙහි නොකළ යුතු ධර්මත් දන්නෝ. දැන් සම්මාදිට්ඨිය නැත්තං, සම්මා සංකල්පනා වැඩෙන්නේ නැත්තං, පෘථග්ජන කෙනෙක් දන්නේ මෙනෙහි කළ යුතු ධර්ම සහ මෙනෙහි නොකළ යුතු ධර්ම. තවත් විදිහකින් කිව්වොත්, යම් දෙයක් ගැන මම මෙනෙහි කරනකොට උපන් කාමාශාව ප්‍රහීන වෙන්නේ නැත්තං, කාමයන් කෙරෙහි තියෙන ආසාව නූපදලා තියෙන එක උපදිනවනම් මම ළඟ තියෙන අයෝනිසෝ මනසිකාරය. ඒතර අයෝනිසෝ මනසිකාරය තියෙන්නේ පෘථග්ජන කෙනානේ. ඒතර අයෝනිසෝ මනසිකාරය තියෙන තාක්කල් එයාට කවදාකවත් සෝතාපට්ටි ඵලයට පත් වෙන්න බෑ. එහෙනම් යෝනිසෝ මනසිකාරය ඇසූ දහම් නුවණින් විමසන්න ඕනනේ. ඒතර නුවණින් විමසන කෙනාට තමයි සම්මා සංකල්පනා දියුණු කරගන්න පුළුවන්. සම්මා සංකල්පනා දියුණු වෙන කෙනා හැමතිස්සෙම දන්නවා මෙනෙහි කළ යුතු ධර්ම මොනවද සහ මෙනෙහි නොකළ යුතු ධර්ම මොනවද. ධර්මය කියන්නේ මනසිකරණීයේ ධම්මේ පජානාති, අමනසිකරණීයේ ධම්මේ පජානාති. සෝවාන් වෙන කෙනාට මෙනෙහි කළ යුතු ධර්ම සහ මෙනෙහි නොකළ යුතු ධර්ම ගැන අවබෝධයක් තියෙනවා. එතකොට සම්මා සංකල්පනා කියන්නේ හැමතිස්සෙම සම්මා සංකල්පනා වැඩෙන්න නම් මිත්‍යා සංකල්පනා තුනක් බැහැර කරන්නම ඕන. සම්මා සංකල්පනා වැඩෙන්න නම් දැන් අපිට අර සෝතාපට්ටි කතාවක් මේකට එකතුනේ වෙන මොකකටවත් නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරනවා කියන්නේම සෝවාන් ඵලයට පත් වෙනවා කියන එකයි. ඒකයි මේ දෙක ගැලපෙන්නේ. සෝත ආපත්‍ති. සෝත ආපත්‍ති කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණා. එහෙනම් දැන් පැහැදිලිනේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න වැඩෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවෙන්ම වැඩෙන තැනට තමයි කියන්නේ සෝවාන් ඵලයට පත් වෙනවා කියලා. එකෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණාය. එතන ඉඳලා ගුරුවරයෙක් නැතත් එයා තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය වෙනවා. එතෙන්ද එන්න තමයි ගුරුවරයෙක් හැම වෙලාවෙම අපිට අවශ්‍ය කරන්නේ. එතකොට ඒ සම්මාදිට්ඨියේ හෙවත් සෝතාපට්ටි ඵලයට පත් වුණා කෙනා නිරායාසයෙන් මෙයා තුල සම්මා සංකල්පනා ගයන් මහත්මා වැඩෙනවා. මිත්‍යා සංකල්පනා වැඩෙන්නේ. අපි හඳුනන එහෙම බිදවැටීමක් නැත්නම් නැවත ආපස්සට යamak සිදු වෙන්නෙම නැද්ද? සංකල්පයේදම වැඩෙනවා. කවදාකවත් ආපස්සට යන්න ඒක තමයි මේ ධර්මයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. ධර්මයේ තුලින් අපි අවශ්‍ය තැනට ආවට පස්සේ එයා නැවත ආයිත් මේ කාම ලෝකයට ආස කර කර කාමයන් පතපත ස්කන්ධයන් ප්‍රාර්ථනා කර කර සංසාරයේ පැත්තට යන්නේ. එයා එතන ඉඳලාම යන්නේ ඍජු මාර්ගයේ. මම එකක මේ ඍජු මාර්ගය යන්නේ අර අබේ කියන දිශාවට. සම්මාදිට්ඨිය මුල් කරගෙනමයි යන්නේ. එයා ඊටාම නිහඬ පිළිවෙතකින් තමන් තුළ ඒ ಗುಣධර්ම ටික වඩාගෙන අනුගමනය කරගෙන යනවා. ඒකනේ ධර්මයේ පුරුදු කරන කෙනා හැම වෙලාවෙම නිහඬයි. එයා ලෝකෙටවත් අඬගගහ කියන්නේ නැහැ. මම මෙන්න මේ තත්වයටපත් වුණා. මම දැන් මේ තලයට තමයිපත් වෙලා ඉන්නේ කියන්නේ නැහැ. ධර්මයේ තියෙන කෙනා හැමතිස්සෙම නිහඬව යාගේ ගමන යනවා. එතකොට එයා කවදාකවත් ගයන් මහත්මා කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පන, විහිංසා සංකල්පන. සම්මා සංකල්පනාවල විරුද්ධ පැත්තනේ. කාම සංකල්පනාවයි ව්‍යාපාද සංකල්පනාවයි විහිංසා සංකල්පනාව. කාම සංකල්පනා කියන්නේ නැවත නැවත කාමයන් පිළිබඳවම කල්පනා කරන. එතකොට කාම සංකල්පනාවෙන් මිදෙන්නලා නෙක්ඛම්ම සංකල්පනානේ සම්මා සංකල්පවල තියෙන්නේ. නෙක්ඛම්ම සංකල්පනාවට එන්න නම් එයා කාමේ ආදීනවේ දකින්න ඕන. කාමේ ආදීනවේ දකින්න පුළුවන් මොකටද? සම්මාදිට්ඨියට ආපු කෙනාට. එයා ඇත්තටම අර පංචස්කන්ධය ගැනත් ඇතිවීම නැතිවීම මේවා අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ නේද? දකින්නවා කියලා කියන්නේ මෙයාට කාමයේ පිළිබඳව
ආදීනවේ කියන එක වැටහෙනවා. එතකොට යා මේ පංචකාමීම නැවත නැවත ප්‍රාර්ථනා කර කර කාමීම ඇලී ගලී වාසය කරන්නේ නැහැ. යා නෙක්ඛම්ම අතහරිනවා. මොනවද අතහරින්නේ? සංකල්පනා අතහරින්නේ. බාහිරින් අතහරිනව නෙවෙයි. අතහැරීම කියන්නේ බුදුදහමේ ගයන් මහත්මා බාහිර දේවල් අතහරින එකම නෙවෙයි. අපි හිතාගෙන ඉන්නේ මේ දන් දෙනේ ඒව හොඳයි නරක නැහැ. දන් දෙන එක හොඳයි නරක නැහැ. දන් දීමෙන් තෘෂ්ණාව තුනී කරගන්න පුළුවන්. දන් දීමෙන් යම් ප්‍රමාණයකට තෘෂ්ණාවට අභියෝග කරන්නත් පුළුවන්. හැබැයි සම්පූර්ණම තෘෂ්ණාව නැති කරන්න බෑනේ දානේ. ඊළඟ එයා දානේ තුලත් විදර්ශනාව මතු කරගන්නවා. තවත් ගැඹුරු කතාවක්. දානේ දීලත් එයා විදර්ශනාවට හැරෙන්න ඕන. එතකොට බාහිර වස්තු දන් දෙන එකම නෙමෙයි බුදුදහමේ සැබෑම අතහැරීම. මේ සම්මා සංකල්පනාව උගන්වන්නේ මොකද්ද? සංකල්පනා අතහරිනවා. කාමයේ කෙරෙහි තියෙන කල්පනාවයි අතහරින්නේ. අන් අයට හිරිහැර කරන්න හිතන එකයි අතහරින්නේ. අන් අය කෙරෙහි ද්වේෂයෙන් බලන එකයි, ද්වේෂසිතක් ඇති කරගන්න එකයි අතහරින්නේ. හිරිහැර කරන්නේ නේ, ව්‍යාපාද තරහක් ඇති කරගන්නේ නේ, කාම සංකල්පනා ඇති කරගන්න. එතකොට සම්මා සංකල්පනා වඩන ශ්‍රාවකයා නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා කියන සංකල්පනා තුන තමයි තමන්ගේ ජීවිතේ දියුණු කරන්නේ. එතකොට මේ සංකල්පනා තුන දියුණු කරන්න බෑ කාමීහි, ව්‍යාපාදේහි, විහිංසාවේහි දෝෂේ දකින්නේ නැතුව. ඒ වගේ දෝෂේ දකින්න ඕනේ. ඒව වැරදි, ඒ වගේන් වෙන්නේ දුක, ඒ වගේන් වෙන්නේ අකුසලයේ වැඩෙන එක කියලා දෝෂේ දැකලමයි. එතකොට තවත් සරලව කිව්වොත් ගයන් මහත්මයා, සම්මා දිට්ඨිය වඩන කෙනා සම්මා සංකල්ප දියුණු කරනවා කියන්නේ එයා අතහරින්නේම අවබෝධයෙන් මිසක් අනවබෝධයෙන් නෙවෙයි. එයා අතහරින්නේම අවබෝධය. එතකොට පැහැදිලිවම සම්මා සංකල්පනා කියන්නේ බාහිර දේවල් අතහරින්න තියෙන එකක් නෙමෙයි. මානසික අතහැරීම් තුනක් කරන්න තියෙනවා. ඒ මානසික අතහැරීම් තුන කරන්න බෑ සම්මා දිට්ඨියට එන්නේ නැතුව. එහෙනම් පැහැදිලි කරගන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා, ප්‍රවිෂ්ඨ වෙන්නේ යම් මොහොතක් තුළද, ඒ මොහොතේ ඉඳලාම පියවරෙන් පියවරට මේ අංග ටික දියුණු වෙලා යනවා ශ්‍රාවකයෙක් තුළ. එහෙමයි හඳුනේ. මෙතනදී දැනෙන කාරණේ තමයි මේ සියල්ල ඔබ වහන්සේ අර මුල් අවස්ථාවේ පැහැදිලි කරා වගේ බාහිරව නෙවෙයි තමා තුළමයි මේ කාරණාවන් තියෙන්නේ. තමන්ගේ මනස තුළමයි මේ දේ සිදු කරගත්ත යුත්තේ කියන කාරණේ අපේ හඳුනේ. ඔව්, දැන් ගයන් මහත්මා මම ඒකට උදාහරණයක් කියන්නම්. සම්මා සංකල්පනාවලට දවසක් ඇතෙක්ගේ මලකුණක් ගංගාවක පාවෙලා යනවා. කපුටෙක් මේක දැකලා කපුටට හිතෙනෝ මේ ඇත්කුණෙහි වහන්න ඕන කියලා. එයා ඒක වහනෝ, ඒකේ වහනෝ. ඒක උඩ ඉඳගෙන දැන් ඇත්කුණ කියනක දවසින් දෙකෙන් කන්න බෑනේ. ගොඩාක් දවස් කන්න පුළුවන් කපුටෙකුට. දැන් මේ ගංගාවේ තියෙන ඇත්කුණ ගලාගෙන ගලාගෙන ගංගාව මහමුහුදටන යන්නේ. ඇත්කුණත් ගහගෙන යනවා මහමුහුදටම. ටික ටික දිය වෙනව, මෙයා ටික ටික ආහාරයට ගන්නෝ, ඒකම උපාදානය කරගෙන ඉන්නවා. මහමුහුදට ගියාට පස්සේ දැන් මෙයාට අවසානේ වෙනකොට ඇත්කුණේ වහන්න තරම් ප්‍රමාණයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. වහන්න තරම් ප්‍රමාණයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අවසානයේදී මෙයා බලනවා ළඟපාත ගොඩබිමක් තියෙනවද පියාසර කරන්න. ගොඩබිමකුත් නැහැ. දැන් ගොඩබිමක් නැත්තම් මෙයා කොහෙටද යන්නේ? ආයිමත් අර ඇත්කුණේ ඉතුරු වෙලා තියෙන චුට්ටක් හරි තියෙනවනේ, ඒක එල්ලෙන්න හදනවා. හැබැයි අවසානයේදී වෙන්නේ මෙයාට මේ මහමුහුද මැදම තමන්ගේ ජීවිතයත් නැති වෙලා යන්නේ. ලෝකෙ අපි හැමෝටම වෙන්නේ ওই ටික. අපිට ওই ටික වෙන්නේ සම්මාදිට්ඨිය නැති වුණොත්, අවබෝධය නැති වුණොත්,
මොකද්ද වෙන්නේ? කාමේ වළඳන්න එපා කියලා බුදුදහම යෝජනා කරන්නේ නැහැ කියනක ඔබතුමත් දන්නවා, අපි හැමෝම දන්නවා. කාමේ ඕනිනේ. ජීවත් වෙනකොට ඇඳුම් පැළඳුම් ටික ඕන, ආහාර ටික ඕන, ගෙවල් දොරවල් ටික ඔක්කොම ටික ඕන. ඒව එපා කියන්නේ බුදුදහම. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇතාගේ මලකුණ කපුට කාපු එක නෙමෙයි ප්‍රශ්නේ වුණේ. ඒක ප්‍රශ්නයක් වුණාද? නැහැ. කපුටට වැරදුනේ මොකද්ද? ඒ මත්තෙම ඉඳලා යා හිතුවා මේක අනිත්‍ය වෙන්නෙත් නැහැ, මේක සදාකාලිකව තියෙන එකක්. එයා අන්ධ වුණා. අන්ධ වෙච්ච නිසා එයා විනාශ වෙන තැනට යනකම් එයාට ඒක ගැන අවබෝධයක් තිබුණේ දැනුනේ නැහැ. එහෙනම් ඔය කපුටට වෙච්ච ටිකම තමයි මානව ලෝකයටත් වෙන්නේ. මොකද්ද වෙන්නේ? ඒක කපුට කාපු එකේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. එයා හිතුව මේක සදාකල් කියලා. එහෙනම් අපි හැමදේම මානසිකව අතහැරියට පස්සේ මම අඳින එකවත්, මම පළඳින එකවත්, දාන පාවහන් දෙකවත්, යන වාහනයවත් මේ මොකක්වත් නිවනට අදාළ නැහැ. ඇයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්නේ? රජමාලිගාවක ඉඳලා කියනවනේ. සන්තති ඇමතියා රහත්තුනේ ආභරණ පිට. පැහැදිලිද මේ කියන එක? එහෙනම් සැබෑ අතහැරීම පුරුදු කරන කෙනාට සම්මා දිට්ඨියේ ඉඳලා සම්මා සංකල්ප කියලා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙනවා නම් ඍජු මාවතක්, එයාට මේ බාහිර ලෝකයේ අඳින පළඳින දේවල් ප්‍රශ්නයක් නැහැ. මානසික වේගට එක වටිනාකම එකතු කරන්නේ නැත්තම් ඒවත් සදාකාලික නොවන බව එයා දන්නෝ නම්, සංකල්පනාමය වශයෙන් අතහැරලා නම් ඉන්න තැනවත් දාන දෙකවත් යන එකවත් මොකක්වත් නිවනට සම්බන්ධයක් නැහැ කියලා ඔබතුමාට තේරෙනවා. අපි ඒව හදාගෙන තියෙනවා. අපි ඒව හදාගෙන තියෙන්නේ ඇත්තටම අපි ඒවා තුලත් කෙලෙස් හදාගන්නවනේ. කෙලෙස් හදාගන්න නැති මට්ටම අපි අයින් කළා දැම්මොත් ධර්මයේ දියුණු කරලා එයා කොතනක හිටියත් එයාට ප්‍රශ්නයක් නැහැ. දැන් මහා බෝසතාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයට පත් වෙලා හිතන්නකෝ. උන්වහන්සේට මහා මේ ආරාම හම්බුණා. 54 කෝටියක්නේ අනාථපිණ්ඩික සිටුවරයකක. මධ්‍යම ඔන්න දැන් අපිට ප්‍රශ්නයක් එනව නේද? මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ සැපයි දුකයි දෙකෙන්ම ටික ටික අනුභව කරන එක නම්, එහෙම එකක් නම් සැපත් අතහරින්න දුකත් අතහරින්න කියලානේ. ඒ දෙකෙන් චුට්ට චුට්ට තියෙන එකක් නම් මැදුම් පිළිවෙත කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ අන්ත දෙකම අතහැරියා නේද? අතහැරියද නැද්ද? අතහැරියා. ඒවතුල විමුක්තියක් නැහැ කියලා. හැබැයි දැන් ලෞතුරා බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේට හම්බ වුණා 54 කෝටියක ආරාමයක්. උන්වහන්සේක වැඩ හිටියද නැද්ද? වැඩ හිටියා නේද? උන්වහන්සේ දවසක් සීතල කාලයක ඇක්ටේරියා වනයක වැඩ ඉන්නවා. එක මිනිහෙක් අහන, ඔබ වහන්සේට ඊරෑ නිඳ ගියාද? ඔව්, මේ ලෝකේ සතුටින්ම නිදා ගන්න කෙනෙක් මම. මේ අභ්‍යවකාශ එලිමහනේ. ඔව්, මම ලෝකේ සතුටින්ම ජීවත් වෙන කෙනෙක්. ඇයි? අරක හම්බ වුණා කියලා ඒක ගැනවත්, මේකේ අද හිටිය කියලා ඒක ගැනවත් උන්වහන්සේට කිසිම ඇලීමක් ගැටීමක් මුලාවීමක් තියනවද? නැහැ. කතාවට කියන්නේ ඔබ සියල්ල අතහරින්න. ඔබ සියල්ල අතහරින්න. අතහැරියට පස්සේ ඔබට සියල්ල ලැබේවි. හැබැයි ඔබට සියල්ල ලැබෙනකොට ඔබට අවබෝධ වේවි ඒ සියල්ලම වටිනාකමක් නැහැ. ඒතර පරිහරණය කරන්නේ නැත්තේනේ. පරිහරණය කරනවා. හැබැයි දන්නව මොකක් කියලාද? අවබෝධයෙන් පරිහරණය කරන්නේ. එතනයි ගාන් මහත්ම ධර්මයේ තියෙන්නේ. එහෙම හැමදෙරෝනේ, අපිට මේ කාරණාව එහෙම නැත්නම් අපි වැඩසටහන් මාලාව තුළ අපි හැමදෙරෝනේ චතුරාර්ය සත්‍ය ධර්මයේ මාර්ග සත්‍ය පිළිබඳව අපිට කාලය පිළිබඳව ගත්තම එක වැඩසටහනකින් කතා කරන්න හම් වෙන්නේ නැහැ. අපි හැමදෙරෝනේ අවසරයි, අපි තවත් වැඩසටහනකින් මේ පිළිබඳව කතා කරමු. තවත් අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව පැහැදිලි කරගන්න අවශ්‍යයි. ඉතින් හදට අපි සමුගන්න අවසරයි. අපි හැමදෙරෝ ඉදිරියට අපි කතා කරන ප්‍රවේශයක් හද තියලා අවසන් කරොත් වටීවි. ඔව් ගයන් මහත්මා, අපි මේ සම්මා සංකල්පනාවලට වෙනකන් යම් ප්‍රමාණයකට සාකච්ඡා කරන්නේ.
දැන් තවත් සම්මාදිට්ඨිය ගැන කතා කරන්න තවත් ගොඩක් දේවල් තියෙනවා. නමුත් අපි මේ සාකච්ඡා මාලාවක් නිසා ඒ මාතෘකා මුල් කරගෙන නිසා යම් ප්‍රමාණයක අවබෝධයක් ශ්‍රාවකයාට දෙන්න ඕන නිසායි ඒ වෙලාව කළමනාකරණය කරගෙන මේ දහම් කරුණු ඔක්කොම අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා අපි සම්මා සංකල්පනා වෙනකන් අද දවසේ සාකච්ඡා කළා. ඊළඟ දවසේ සම්මා වාචා ඉඳලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉතුරු ටික සාකච්ඡාවට ලක් කරනවා. එහෙම හැමදෙරෝනේ. ඒත් එකම හරි චින්තා බොහෝ දෙනෙක් මේ පිළිබඳව ධර්මයේ පිළිබඳව බලාපොරොත්තු වෙන ඉන්න අවබෝධ කරගන්න සහ ධර්මයේ දැනගන්න කැමති බොහෝ දෙනෙක් බලනවා. සෞභාග්‍ය ප්‍රතිචාරයෙන් අපිට ලැබෙනවා. ආරාධනා කරනවා අද නම් මුලින්ම මේ වැඩසටහන බැලුවේ. අපි මුල් වැඩසටහන ටික නරඹන්න සහ ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගන්න කියලා අපි හැමදෙරෝනේ. ඒක වටීවි. මොකද අපි සාකච්ඡා මාලාවක් විදිහට මේ වැඩසටහන ඉදිරියට යන නිසා. එහෙනම් අපි තවත් දවසක අපි මතක් කළා වගේ මේ ධර්ම සාකච්ඡාව ඉදිරියට අරගෙන යනවා. ගල්ලැල්ලි පඤ්ඤාසාගර අපි හැමදෙරන් වහන්සේ ඔබ වහන්සේට නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමනවා. මේ ධර්ම කාරණාවන් අපිට දැනෙන්න ගැඹුරු වූ ධර්මය මම නැවත කියන්නේ අපිට නොදැනෙන්න අපිට උපමා සහිතව අපි හැමදෙරෝ පැහැදිලි කරලා දෙනවා. අනික වාරයක් නමස්කාර පූර්වක ස්තුතිය ඔබ වහන්සේට පිරිනමන ගමන් අපි සමු ගන්නවා. ඔබට උතුම් වූ තෙරුවනේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමි.